හරි දැන් අපි ඊළඟට කරන්න හදන්නේ මේක මේකේ සංඛ්‍යාත f1 මේකේ සංඛ්‍යාත f2 මේකේ සංඛ්‍යාත f3 මේකේ සංඛ්‍යාත fn මේගොල්ලන්ගේ මධ්‍යන x බා සහ මේගොල්ලන් විතරතාවයේ සිග්මා x වර්ග නම් විතරතාවය කියන්නේ මේක හොව් මෙතන වර්ගයක් වෙනවා ළමයි මේ වර්ගයෙන් x ට විතර හරි ඔව් මෙතන මෙතන නෝ කිය b දෙකෙන් සිය කරන් දෙන්න මතුවේ ඔව් දෙකම නෝට් එකේ දිනේක ඒතොර මෙතන ඉන්නේ මේ කොටස විතර වර්ගයි අයියේ රිපීට් වෙන්නේ අගය වර්ගාත සංඛ්‍යාවද නේ අගය අපගමන වර්ග රිපීට් කරන වර්ග නැදක අගය අංගල වර්ග රිපීට් කරන වර්ග අනේ තේරෙනවා වර්ගයනේ x විතර දුරසර තේරෙනවා පුරුදු මචන් දැන් මෙන්න c ගෙන් d ගන්න විදිය දුරසර තේරෙනවා තමයි ඇත්තට සිග්මා x වර්ග කලින් එකමයි කොල්ලෝ සිග්මා i = 1 හිට n දක්වා fy sigma i = 1 හිට n දක්වා fy x i ඍණ x බාර් හි වර්ග උඩ වරහස කරගන්න i = 1 හිට n දක්වා fy x i වර්ග ඍණ 2i x i x බාර් දැන් x බාහි වර්ගය බෙදීම සිග්මා i = 1 හිට n දක්වා fy දැන් f එක සිග්මා සංඛ්‍යා තුන කඩමුත් කියලා තුන තේරුණා කර්ණ කොටන කොට තේරෙනවා මේ ඍණ 2යි xy නියත නිසා ඒක වලට ගන්න හරි සමෙතන තාපස් තේරෙන්න මෙයාට මේ කන එක කියලා. දාන්න එකක් හදාගන්න කලින් වගේ. x බා සමානයි සිග්මා i = 1 හිට n දක්වා fy සිග්මා i = 1 හිට n දක්වා fy xi. කියන එක ගන්න පුළුවන් අපිට. සිග්මා i = 1 හිට n දක්වා fy xi සමානයි සිග්මා i = 1 හිට n දක්වා fy x බා වර්ග කිය. මේ කර දෙක. දුසර දැන් තේරෙන යන පැත්ත මොකද? දුසර දැන් හරිද? දුසර හරි. දෙකෙන් එකට ආදේශ. හරි ඊට පස්සේ සුරු කරගන්න කොටස් ටික මේකට මේක ලියුවා තේරෙන්න ඕන ඉතින් ළමයි කොට මේක තේරෙන්නේ නැද්ද කොට බලන්න මේ බාර් එක මේ සිග්මා ඇතුළට දාන්න පුළුවන් මෙතන
ඒ කුට්ටිය කෙනා ගෙන් ගන්න එකතු මේ කුට්ටිය කියන මොකද අගෙන් ගන්න එකතු එදෙක් ඇසල ගැතේර නේ එන එක අහසි කරපුවා තකස් ගන්න දී තේරෙනවා පරිසම් වෙනවන සංකල්පය දාන්න දෙකේ ලක්කම හරි සීගෙන් දී ගත්තා දැන් බලන්න රස වෙදිනා දී එකෙන් සීයක් ගන්න ඉලක්ක එමේ සරයන් පටලවන්න